අයිවර්න වෙක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඩමට. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරන පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද තීන්දුවද බන්ධනාගාරවල ක්‍රියාකලාපය ජනපතිගේ දැඩි දෝෂ දර්ශනයට ටෙලිෆෝන් එකක් ඇතුළට ගෙනියන එක වළක්ව ගන්න බැරිද එමනම් වැඩක් නැහැනේ උගලගින් මාලිකාවත්ව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තෙතෙනෙකු අත්අඩංගුවට තවත් කොවිඩ් රෝගීන් දස දෙනෙකු හඳුනා ගැනේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1643ක් දක්වා ඉහළට අනුජාතිකයාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බව නිලවශයෙන් තහවුරු වෙයි. විරෝධතා මර්ධනයට හමුතාව කැඳවීමට ට්‍රම්ප් සරසෙයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන සම්බන්ධයෙන් වන තීන්දුව අද සවස 3ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී දැනුම් දීමට නියමිතයි. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ රැඳී සිටින කලින්දු කරුණාරත්න. ඔව් අපි ඔබ හමුවන්නේ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඉදිරිපිට සිට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ ඇති පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන තීන්දුව අද පස්වරු 3ට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පසුගිය මාර්තු 2වනදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය මේ වන විට අවලංගු ප්‍රකාශනයක් බවට පත්ව ඇති බවට වන තර්කය පදනම් කරගනිමින් පෙත්සම් කරුවන් 8 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබුණා. ඒ අනුව ඒ පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම දින 10ක් මුළුල්ලේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිදු වුණා. පෙත්සම් කරුවන්ගේ ප්‍රධාන තර්කය බවට පත්ව තිබෙන්නේ ජනාධිපතිවරයා මහමැතිවරණය පැවැත්වීම සඳහා නියම කළ දිනය මෙන්ම පාර්ලිමේන්තුව යළි රැස් කිරීම සඳහා නියම කළ දිනයත් මේ වන විට අතීතයට එක්ව ඇති දිනවන නිසා එම ගැසට් නිවේදනය මේ වන විට නීතිය ඉදිරියේ ඉබේම අවලංගු ප්‍රකාශනයක් බවට පත්ව ඇති බවයි. ඒ අනුව එම ගැසට් නිවේදනය අවලංගු වීමත් සමග පැරණි පාර්ලිමේන්තුව යළි බලාත්මක වීමක් සිදුවන බව පෙත්සම් කරුවන් අධිකරණය හමුවේ තර්ක කරමින් සඳහන් කළා. ඊට වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් මේ පසුගිය දින 10 පුරාම තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නියමිත වසර 4 හමාරට පසුව නීත්‍යානුකූල ව්‍යවස්ථානුකූල ආකාරයෙන් සිදු කර ඇති නිසා ඔහුගේ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කිරීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නොමැති බබයි. එමෙන්ම මැතිවරණ පනත ප්‍රකාරව යම් හේකින් ජනාධිපතිවරයා නියම කරන දිනයක මැතිවරණයේ පැවැත්වීමට කොමිසමට හැකියාවක් නොමැති නම් එම මැතිවරණ දිනය කල් දැමීමේ හැකියාවත් ව්‍යවස්ථාවෙන් ලබා දුන් නීති ප්‍රකාරව මැතිවරණ පනත හරහා මැතිවරණ කොමිසමට ලැබී ඇති බවයි වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරු තර්ක කරමින් සඳහන් කළේ. ඒ අනුව පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවීමට කිසිදු අවශ්‍යතාවයක් පැන නොනගින බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් කරුණු දක්වමින් සඳහන් කළා. කෙසේ වෙතත් දින 10ක් මුළුල්ලේ නමගිය ජනාධිපති නීතිඥවරු ව්‍යවස්ථාවේ වගන්ති අර්ථ නිරූපණය කරමින් බොහොම ගැඹුරු නීති තර්ක ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. අගවිනි විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල බොහොම ඉවසිල්ලෙන් දින 10ක් මුළුල්ලේ මේ නීතිඥවරුන්ගේ ප්‍රකාශ සඳහා ඉඩ හසර ලබා දෙනු ලැබුවා. ඒ අනුව අද 11 වන දිනය අද දිනේදී මෙම පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන තීන්දුව පස්වරු 3ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. අප සූදානම් සිටිනවා පස්වරු 3ට නැවතත් ටීවී දෙරණ සහ අද දෙරණ ඔස්සේ ඔබ සම්බන්ධ වෙමින් මේ තීන්දුව මොන ආකාරයේ තීන්දුවක්ද යන්න වග ඔබට සවිස්තරව නිරවුල්ව තොරතුරු ගෙනෙන්නට ආරාධනා කරනවා රැඳී සිටින්න අද දෙරණ 24 සහ ටීවී දෙරණ සමගින්. ස්තුතියි කලින්ද තොරතුරු ගැනීම සම්බන්ධයෙන්. මේ අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සහ මැතිවරණය පිළිබඳව අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා.
और अधिकारण संबंध दिन उन्हें मैं तीन दुआ करता अभी इस समय मैं इन घरों कर मैंने काटे तो कोनो कैसे विदात अतमान आंडो दिया है बेलुआ में मैं सिरों देवाल तमंगे वासी पत्तर हरवा कर मैं काटे तो कोनो उत्साह के दरों मेथिवरने के तभी सुधाना मेथिवरने या ग्रहणे पराजय की न कारण ने मैं अधर अधर अधिकार तलाती ने अधे रटे जनता आगे आरक्षा बिली बंद कितने दिला काटे तो कराना टेबिनो विपक्ष विशील प्रजातंत्रवाद विनाश के लिए मसाद हाथ अधिकरण में क्रिया मार्ग अगर तीनों या अनुवाद तीन दो पासवर्ड वेले अभी मट नियमित आई अब आप विशेष में विश्वास करना अधिकरण विशील फिर अटे प्रजातंत्रवाद मरुपहार के लकरण विपक्ष दर्भ उत्साह अवस्था क्लबा देने नतीवे किया अद सुविशेषी नड़ तीन दुआ दिन दवसा अदीन पशु महामेतिवर ने पावत्तल पार्लिमेंट रेस्ट दिन वेनका मेरटे इतिहास पलवी वातावट पार्लिमेंट नतु मेरटे इदिरियटे आनो मेतिवर ने पैदन दिन තවත් ඉදිරියට ගියොත් මාස 6කට වැඩි ප්‍රමාණයක් මං හිතන්නේ ගත වෙයි පාර්ලිමේන්තුව නොමැතිව මේ රට පාලනය කරන්නපත් වෙනවා බලමු අද හවස 3න් පස්සේ ඡන්ද සුනාමියක් එන්නේ යන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ටද පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකවත් කැමති වෙලා ඉන්නේ ඒ නිසා මැතිවරණේ තියෙන දාට ඡන්ද සුනාමියක් එනවා ඡන්ද සුනාමියට එක්සත් ජාතික පක්ෂය අහු වෙනවා සජිත් පිලත් රනිල් පිලත් අහු වෙනවා 3/3 ජනතා විමුක්ති පෙරමුණත් අහු වෙනවා ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ මේ සුනාමියට මුණ දෙන්න නම් නාම යෝජනා කැන්සල් කරෝලා UNPA නැමැති කොටේට නැවත නගින්න ඕන ණයත් මුකටියත් සජිත්ත් රනිලුත් දෙන්නම ඒ සඳහා කොහොම හරි ඡන්දේ කල් දා ගන්න තමයි මේ දතකට පූට්ටු කරගෙන මේ දඟලන්නේ පාතාල නායකින් මද්රව ජාවාරම් කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් නැවැත්වීම සඳහා බලධාරීන් පියවර නොගන්නේ නම් ඒ සඳහා තමන් ඍජුව මැදිහත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා එහිදී ආරක්ෂක ලේකම් යුද හමුදාපති සහ පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සකස් කර එය විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා ජනතාව අතර තියෙන මතය බොහොම නරකයි ඒ කියන්නේ සමහර අය යන මොනවටද මේ ප්‍රෙසෙන්ස් තියාගෙන ඉන්නේ වහලා දාන්න කියලා ඒ තරමට නරකයි ඉතින් මේක හැදෙන්න ඕන දැන් මේක අලුත් දෙයක් නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක් සමාජයේ වැදගත් එක්තරා ආයතනයක් ඔද වැරදි කරයින් පස්සේ යන්නේ මෙතෙන් එතෙන්දි මේක හරියට වෙන්නේ නැත්තම් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවට මේකට අත ගහන්න නැතුව ඇති නමුත් මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක මම වෙන දේවල් බලන්නේ නැහැ මට ඕන කරන්න ඉතින් මම මේක අනිවාර්යෙන් කරනවා කවුරු තරහ වුණත් කවුරු යාළුණත් මට ප්‍රශ්නයක් නැහැ ඒක කරලා තමයි මම නවත්තන්නේ ඒක නිසා මම මේ ප්‍රසන් එකේ හැමතුමක් කියන්න හැදුනේ නැතොත් මම හදනවා මොකද කුඩු ගෙන්නන්නේ ප්‍රසන් එක ඇතුළේ ඉඳලා පාතාලේ ඔපරේට් කරන්නේ ප්‍රසන් එක ඇතුළේ ඉඳි ඉස්සර ටෙරරිස්ට්ලත් ඔපරේට් කරේ ප්‍රසන් එක ඇතුළේ ප්‍රසන් එකේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා මම ප්‍රසන් එකට කියන්නේ මේක හැදෙන්න කියලා මොකද ජනතාවට අවශ්‍ය ඒක රටට අවශ්‍ය ඒක මේක විහිළුවක් නේ ටෙලිෆෝන්ස් ඇතුළේ තියෙනවා කුඩු ඇතුළට ගෙනියනවා වෙපන්ස් ඇතුළට ගෙනියනවා ඔපරේෂන්ස් කරන්න ඇතුළේ ඉඳලා මේක විහිළුවක් නේ එහෙම අපිට මුහුණ දෙන්න පුළුවන්ද එහෙම එහෙම තත්ත්වයකට මට ඕන මේක හරි විදියට ක්‍රියාත්මක වෙන්න Tamanට IT එක වැඩේ කරන්න බැරි මොකක් ටෙලිෆෝන් එකක් ඇතුළට ගෙනියන එක වලක්ක ගන්න බැරිද එමනම් වැඩක් නැහැ නේ උගලගේ මොකද්ද මහලොකෝට සේවයේ ඉඳලා කොමිෂනර් වෙන්න ඕන අරව මේ වෙන්න ඕන කිව්වට වැඩක් නැහැ නේ ඔයගොල්ලෝ කතා කරන්න දැන් ඔයගොල්ලෝනේ ඩිපාර්ට්මන්ට් එකේ ඉහළම ඉන්න කට්ටිය කොහොමද මේක ඇතුළේ ඉඳලා ඔපරේෂන්ස් කරන්නේ මොකක්ද ඇයි ඔයගොල්ලන්ට කරගන්න නවත්තන්න බැරි මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නේ මම මේ කතා කරන්නේ කොහොමද තමන් ආත්ම ගෞරවත්වයක් ඇතුව හෘද සාක්ෂියට විරුද්ධ වෙන්නේ නැතුව කුඩු කාර්යයකට මේක කරන්න දෙන්නේ කොහොමද පාතාල නායකයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද මම අහන්නේ අන්න ඒවා අපේ පොලිසිය කඩා වැටිලා නම් ප්‍රෙසන්ස් කඩා වැටිලා නම් කොහොමද අපි නීතිය තියෙන රටක් හදන්නේ මේකේ ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලක් හරි ගස්ස ගන්න අනිත් එක මට ප්‍රශ්නයක් නැහැ දේශපාලන මොන රාජකාරිය කරන්නේ හරි දේ කරන්නේ ඒකයි මෙතන අවශ්‍යතාවය වැරදි නිලධාරිනුත් හදා ගන්න එහෙමත් හදන්න බැරි කොටසක් ඉන්නවනම් ඒගොල්ලන්ට පඩි දීලා ඔය වෙනම පූල් එකක් දාලා පූල් එකට තියලා පැත්තකට කරලා තියන්න ගත වූ පැය 24 තුල COVID-19 ආසාදිතින් දස දිනක මෙරටින් හඳුනාගෙන තිබෙනවා යතරින් 6 දිනකම විදේශයන්ගේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කර සිටි අයයි
ඊයේ දිනේ තුල මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතින් ගණන 10ක්. ඒ අතරින් සිව් දිනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයයි. සෙසු පිරිසට නාවික හමුදා සමාජිකයන් දෙදෙනෙක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි අයෙක් සහ බෙලරූසියේ සිට පැමිණි අයෙක් අයත්. එමෙන්ම මිට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනාගත් යුද හමුදා සමාජිකයෙකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතින් අතරට අයත් වනවා. ඊයේ දිනේ COVID-19 ආසාදිතෙන් 10ක් වාර්තා වෙනවා. යම් කිසි දිනකට පසු අඩු වාර්තා වීමක් හැටියට අපට සතුටු වන්නට පුළුවන්. මේ යුද හමුදා නිලධාරීන් දෙදෙනාට සහ ඒ වගේම එක් නිලධාරියෙක් මගින් ඔහුගේ පවුලේ දෙදෙනෙකුට මේ රෝගය ආසාදනය වීම හැරුණකොට සමාජය තුළ මෙම රෝගය වාර්තා වන්නේ නැහැ, එසේ පැතිරීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ හමුදා නිලධාරී මහත්වරුන් අත වශයෙන්ම කුවේට් රාජ්‍යයේ සිට පැමිණි උදවියට පෝරම පිරවීම වැනි කටයුතු ඔවුන්ට කර ගැනීමට නොහැකි තත්ත්වයන් තුළ ඒ සඳහා උදව් කරලා තියෙනවා. ඉතින් ඒ වැනි ගුවන් මගින් සමග ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න ගිහිල්ලා තමයි මේ විදියට මේ ආසාදනයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන් හොඳ තත්ත්වෙන් සිටිනවා. මේකෙන් අදහස් වන්නේ නැහැ යුද හමුදා සමාජිකයන් අතර රෝග ව්‍යාප්තියක් තියෙනවා කියලා. මොකද මේක ඇත්ත වශයෙන්ම ඉතාම අහඹු සිද්ධියක් හැටියට අපිට සලකන්න පුළුවන්. මේ බිරිඳ සහ දරුවා මේ මාසේ 12 වෙනිදාගෙන් පස්සේ නිවාසයෙන් කිසිදු ස්ථානයකට පිටත්ව ගොස් නැහැ. ඒක හමුදාවෙන් නිලධාරිය තහවුරු කරනවා. නිලධාරියට අමතරව සෞඛ්‍ය සහ බුද්ධියන්සත් ඒ ආකාරයෙන් තහවුරු කරනවා. ඔවුන් නිවසෙන් පිටත්ව ගොස් නැහැ කියලා මේ මාසේ 12 වෙනිදාන් පස්සේ තේකින්ද එතනින් මේ දේ කිසිම ආකාරයෙන් සමාජයට හෝ සමාජගත වීමට හැකියාවක් නැති බවට මේ අනුව සහවුරු වෙනවා. පළමු ආසාදිත නාවික සෙබලා වාර්තා වූ ඉකුත් අප්‍රේල් 22 වෙනිදා සිට අද දක්වා ගත වූ දින 41 තුල වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතින් ගණන 864ක්. එමෙන්ම තවත් නාවික සෙබළුන් සිව් දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 415ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 1643ක්. ඒ අතරින් 811 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටින අතර තවත් 821 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඊයේ සිදු වූ මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 11ක්. මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණෙන පිරිස් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබා ගැනීම ගුවන්තොටුපළේදීම ඊයේ ආරම්භ වුණා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අද සිංගප්පූරුවේ සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් 281 දෙනා PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබා ගැනීම ගුවන්තොටුපළේදීම සිදු කිරීමට නියමිතයි. අද සිට අපි ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල් ගැනීම සිද්ධ කරනවා සිංගප්පූරු ගුවන් යානයෙන් ආරම්භ කළා. එහිදී එම සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උනරෝහලේ එවැනි කොළඹ පිහිටා ඇති පර්යේෂණාගාරවලට එවීමෙන් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළා තියෙනවා. समस्त गोलीय कोविड आसादित गणन बेवन मीट लक्ष हेट तुन इकमोस्ति सिधुति समस्त गोलीय मरण संख्या लक्ष हेत हाधिकाय कोविड-19 वायरस से लैटिन अमेरिका में सिधुवी ऐति मरण संख्या व मेवन मीटर पनास दहसा इतना वागोस्ते बनवा एम कलापेन हांदुना के नैति आसादित अंगरण मिलियन एक पमना वन बाबाई विदेश वार्ता पवसाने वसंगते नवतम केंद्र स्थाने बाबट पात्वी ऐति एम कलापे वैदिन बाल पैमे लबू रटवाने ब्रसीलियाई ब्रसीलेन अदवन मीटर आसादित लक्ष्य पहाक वैडी पेरिसा हांदुना के नैति अत्र सिधुवी ऐति मरण संख्या व 30,046 अमेरिका वेन गतवू पै विसियात्र तुलदी कोविड आसादित ත්‍යන් 22000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 18,59,000 ඉක්මවමින් කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් ලැබූ රටවල් අතරින් හත්වන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී අලුතින් ආසාදිතයන් 8,171ක් හඳුනාගෙන ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 200ක් මේ අතර මාස 4ක පමණ කාලයක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටි චීනයේ වුහාන් මධ්‍යම රෝහලේ වෛද්‍යවරයෙක් අද මිය ගියා පාස්කු විරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෑබලෙන ජනාධිපති කොමිසම ඊයේ දිනේ සාක්ෂි විමසීම සිදු කරනු ලැබුවා. එදී සාක්ෂි ලබා දෙමින් ප්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේට දේශපාලන රැකවරණ ලැබී ඇති බවට බුද්ධ්‍යංශයෙන් තොරතුරු ලැබුණත් විමර්ශනයේදී එවැනි දෙයක් අනාවරණය නොවූ බවයි.
නිකුත් සිකුරාදා දිනේ කොමිසම හමුවේ සාක්ෂි දුන් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසයේ ජේෂ්ඨ නිලධාරියා යලි ඊයේ දිනේ පස්කරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. එෙහිදී ඔහු කොමිසමට ඉදිරිපත් කර සිටියේ ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම් ඔහුගේ Facebook ගිණුමේ පළ කර තිබූ අන්තවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ගොනු සම්බන්ධයෙන් වූ තොරතුරුයි. එනුව සහරන් හෂීම් විසින් 2018 ජනවාරි 6 වෙනිදා සිට අවස්ථා රැසකදී විවිධ අන්තවාදී මාතෘකා යටතේ වූ ප්‍රකාශ ඔහුගේ Facebook ගිණුමට එක් කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළා. සමාජ ජාලා ගිණුම් මගින් දැඩි මත සහ සමාජයේ කරුණු විවේචනය කරමින් කළ ප්‍රකාශවලින් ජාතික තෞහීද් ජමාත් සංවිධානයට මෙතෙක් එක් නොවූ මුස්ලිම් තරුණ පිරිස් ඒ වෙත එක් කර ගැනීමක් සිදු වී ඇති බවත් ඉදිරි කාලයේදී රට තුල කලබලයක් ඇති විය හැකි නිසා මොහුට විරුද්ධව පියවර ගත යුතු බවත් සඳහන් කරමින් 2018 මාර්තු 16 වෙනිදා එවක පොලිස්පතිවරයාට විමර්ශන ලිපිගොනු යවූ බවයි විමර්ශන නිලධාරියා සඳහන් කළේ. මිටමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරන් සහ තවත් මුස්ලිම් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමෙන් පසු ඔහු සහ ඔහුගේ සහයුරා වූ රිල්වන්ද ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි බවද සාක්ෂිකරු පවසා සිටියා. මෙලෙස තමන් සිදු කළ විමර්ශනයේ සම්බන්ධයෙන් වූ තොරතුරු අවස්ථා රැසකදී පොලිස්පතිවරයාට යවා තිබුණත් ඔහු ඒ සම්බන්ධයෙන් සිදු කර තිබුණේ වැඩිදුර වාර්තා ඉල්ලීම බවයි සාක්ෂිකරු පැවසුවේ. එහිදී පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සිදු කර තිබුණේ වැඩිදුර වාර්තා කැඳවීම පමණක්ද යන්න කොමිසමේ සභාපති විනිසුරුවරයා නැගූ ප්‍රශ්නයට විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේ ඔව් යන්නයි. ඔහු සිදු කළ විමර්ශනය සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවකදී නියෝගයක් පොලිස්පතිවරයා විසින් සිදු කර නැත්ද යන්න යලි කොමිසම විමසා සිටියා. ඊට සාක්ෂිකරු ලබා දුන්නේ නැත යන පිළිතුරයි. ඉන්නතරව කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුණේ ජාතික බුද්ධි ප්‍රදානී සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පතිවරයාට 2018 4/12 වෙනිදින යොමු කරන ලද ලිපියක්. එහි සඳහන් කර තිබුණේ සහරන් හෂීම් විසින් 2018 මාර්තු 5 වෙනිදා ඔහුගේ Facebook ගිණුමට එක් කර තිබූ අන්තවාදී ප්‍රකාශයක් සම්බන්ධයෙන්. දිගන හා තෙල්දෙනියන ප්‍රදේශවල ඇති වූ සිද්ධියෙන් පසු මුස්ලිම් වරු ඊට විරුද්ධව අවි ආයුධ රැගෙන පෙළ කැසිය යුතු බව එහි සඳහන් කර තිබුණු අතර ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ සහරන් හෂිම්ගේ අතාල ප්‍රකාශය තවත් පුද්ගලයන් 96 දෙනෙකු විසින් ප්‍රචාරය කර ඇති නිසා මේ ගැන අවශ්‍ය පියවරගෙන සහරන්ව වළක්වන ලෙසයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිය කොට්ටාශයේ මගින් සිදු කළ බවත් කාතන්කුඩිය ක්‍රියාත්මක වන ජාතික තෞහීද් ජමාත් සංවිධානය සහ සහරන් හෂීම් ජනපරක අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම නිසා ඉදිරියේදී ප්‍රචණ්ඩත්වයක් ඇති විය හැකි බව තමා පොලිස්පතිවරයාට දන්වා යවූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. එමෙන්ම සහරන් හෂීම් ටෙරිහිව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන ඔහු අතනඟුවට ගැනීමට සිටින බවත් ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා සිය කොට්ටාශයේ සකස් කළ ලිපිගොනුවක් 2017 6/7 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුවට යවූ බවත් විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළා. එම ලිපිගොනු අධ්‍යයනය කරමින් සිටියේ මලික් අසිස් නම් නිලධාරියා බවයි සාක්ෂිකරු පැවසුවේ. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේදැයි කොමිසම නැගූ ප්‍රශ්නයට සාක්ෂිකරු සඳහන් කළේ නැත යන්නයි. සහරන් හෂීම් ප්‍රමුඛ ජාතික තෞහීද් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී තිබුණේදැයි කොමිසම විමසා සිටියා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සහරන්ට දේශපාලන රැකවරණය දුන් බවට බුද්ධිශීන් තමාට දැනගන්නට ලැබුණත් තමා සිදු කළ විමර්ශනයේදී එවැනි දෙයක් අනාවරණය නොවූ බව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා. අනතුරුව විමර්ශන නිලධාරියා කොමිසමට ඉදිරිපත් කළේ සහරන්ගේ Facebook ගිණුම සම්බන්ධයෙන් ඔහුගත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවයි. සහරන් හෂීම් වසර ගණනාවක සිට අන්තවාදී ප්‍රකාශ සිය Facebook ගිණුම මගින් සිදු කරමින් සිටි පසුබිමක සිය කොට්ටාශය Facebook ආයතනයෙන් ඔහුගේ ගිණුම අත්හිටවන්නේ අවස්ථා රැසකදී ඉල්ලීම් සිදු කළ බවද ඔහු පැවසුවා. නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු පසුබිමක එහි අවසාන උත්සාහය ලෙස 2019 අප්‍රේල් 10 වනදා ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේද මැදිහත් වීමෙන් ඒකාපත්‍ය ඉල්ලීමක් සිදු කිරීමෙන් පසු ඊට දින දෙකකට පසු සහරන්ගේ අන්තවාදී මතපල කළ Facebook ගිණුම අත්හිටුවීමට Facebook ආයතනය කටයුතු කර තිබුණු බවයි සාක්ෂිකරු පැවසුවේ. ට්‍රම්ප් විරෝධතා මඩින්න හමුදා කැඳවන්නේ යයි ගුවන් තොටුපළ පරිශ්‍රයේදී පැවැත්ුණා. සිය මෝටර් රථයේ සිට ප්‍රේක්ෂකීන්ට නැරඹීමට හැකි මෙම එලිමහන් ප්‍රසංගය මෙරටදී සංවිධානය කෙරෙනු එම ස්වරූපයේ පළමු ප්‍රසංගයයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෝටර් රථයේ සිට විඳිය හැකි මෙම නවමු ප්‍රාසංගික අත්දැකීම පළමු වරට මෙරට ජනතාවට විඳ ගැනීමට අවස්ථාව උදා වූයේ ඉකුත් මැයි 30 වෙනිදායි.
लबुनु प्रेक्षक प्रतिचार हमुवे बीएनएस ड्राइविंग कॉन्सर्ट देवनी प्रसंगय ये पस्तुर्वे रत्मलान ग्वांतुटुपुल पारिश्रय दीप वेतुना पाती संतोष कुमारी ऐतलु तारुण्य हदबेंदी शिल्पीन रसक सहभागी वी सिटिन प्रसंगय हेडवुये इन्फिनिटी संगीते कोविड-19 वायरस व्याप्त समग मिंदवेटनु जनता वगे मानसिक तात्वे इहलनेंगी में आरमुनीन पेवती बीएनएस ड्राइविन कॉन्सर्ट प्रसंगे प्रवेश पत्र अलवीन इपेयू सियलु आदायम इटुकम कोविड-19 सौख्य हा समाज आरक्षण अरमुदरट परित्याग केरुना ईटा दाल चेक पत दिलन माध्यजाले विधायक अध्यक्ष माधव मडवल महता विसिन आरक्षक लेखां विश्रामिक मेजर जनरल कमल गुणरत्न महता वेत भार देनु लेबुवा गम वदिन वन अली दंग दंग मल्ला थद पैलम एक एक पैलम नव सर्फ एक्सेल दैत सुमदोई तद पैलम मट्टुए किलो एक पैकेट तो दन रुपयाल 280ක් පමණයි आसन में भेदे सूर्यव सीनी मोद्रे आय गम्माने खड़ा वदीम हेतुएन गंबासीन मेवन बिट गटलु रसकट मुहुन दे सिटिनवा गंबासीन चोदना करन्ने ए पिलिबंदव कोतेक दनवत कलद मे सदहा किसिदु विसदुमक नोमेति बवाई हंबंतोट दिस्त्रिक्ट के सूर्य वेव सीनी मोदरयाय गम्मानेट निरंतरेन वनाली कडावा दिनवा मधुनागल रक्षिते सिट मेलेस पेमिनेन वनाली गम्माने निवासहा वगावंट सिदु करन्ने दडी हानियाक गेदरक कदागेन इन्नने मेतन हिटिया बाय गई काडनो अपि दुवल गसुड नगल बेरेन गोडक दूर ईए रात्रियत सुपुरुदु परिधि वनालियेकु सीनी मुद्रयाय गम्मानेट पेमिनी अतर ऊ पलवा हरीमट गम्बासीन कटेतु कले मेलेसिन हा ओन्न एने हति पेरवा अलुनोत नि अबोलो अबोलो साथ ओन्न अरे आले केर मंदियान अली हिटेपु कैले तमाय में सेर संवर्धने करान मेव संवर्धने कोल्ला मिनिसुंट दीला एक अली पदिंच कराट पासे मिनिसु जीवत तेने कोमी अलिंग निजरीमा नगरे इन्न पैत्तेन हल्ले तेन मिनिसु एक ना वागा कराने वाजी कारा ले दीन अपिटो वड़ा किलोमीटर पाक आया कहती एक अटी था अली अविल्ला की वर पासे एक अटी गेन एन नलु महाते अली विल्ला गिरिया नो नंगी थिंग අපි මේ අලිකාදි යන්න ඕන කිලෝමීටර් 5කට අලි වෙඩි දෙකක් වනජීවී කාර්යයක් තියනවා කැලේ ආයිනේ මේක අවිලා කැලේ ආයි නැති එකද ටවුන් එකේ ඉතින් නගරේට අලි ලවන්න බෑනේ පදේන පුවත් විකාශයේ නිමවටපත් වෙන සුබ දවසක් Day Prime ප්‍රධාන අනුග්‍රහය මේක නම් නියම ජෙස්ට එක ජෙස්ට තේකලා